මුලවන්නේ මනස. මනස මුල් කරගෙන අපට පිංකම් කරන්නට පුළුවන්. මේ කරන්නේත් මනස මුල් කරගෙන කරන්නා වූ කලා අංගයක්, පුණ්‍ය කටයුත්තක්. මේ පුණ්‍ය කටයුත්ත සිද්ධ කරන්නට බොහෝ දෙනාගේ අප උපකාරයන් ලැබෙනවා. මෙන්න කලගෙඩි නැටුමට අවසර ඇති අපේ දුවා දැරියන්. දුවා දරුවන් කියන්න බෑ, මේ දැරියන් ටිකක් තමයි එකාසු වෙන්නේ. සාමාන්‍යයෙන් මම අර කලගෙඩි අර කලගෙඩි නැටුමෙදි කියන මේ කවියක් තේනවා. ඔබතුමාගේ හඬින් ඇහුවොත් ඒක හොඳයි. ඉතින් මම මේ අවස්ථාවේදී කලගෙඩි ගායනයක් කරන්න. ඉතින් හැමෝටම පුරුදුයි, පුංචි දරුවා ඉඳන් එදා ඉඳන් මම හිතන්නේ ජයනාතත් පොඩි කාලේ මේ ගායනය අහලා ඇති. අහසට පිඹිනා එරන් කලෙයා, පොළවට පිඹිනා භූමි කලෙයා, රන් මසු දහසක් වටින කලෙයා, නොඹිදින්නේ නෝ මගේ කලෙයා. මේ කලගෙඩි නර්තන ඉදිරිපත් කළේ ශ්‍රී සත්තර කලායතනයේ යායිගොඩ තිසමාරාමේ කුළු නැටුම ඉදිරිපත් කරන්නෙත් එම කලායතනයේම දරුවන්. ඉතින් අර කලගෙඩිය ගන්නකොට ජයනාත් මේ මේ මම කියන්නේ ඉතින් අපේ ගැමි කාන්තාවට බොහෝ සමීපයි කලගෙඩිය. ඒ වගේම මේ කුල්ල තමන්ගේ සස්ත්‍රීකත්වයේ සඳහාම තමයි කුල්ල හාල් ටික පොළලා වී ටික පොළලා මේ විදියට ගන්න. ඉතින් ඒක තමයි නර්තනයේට ගැමි නර්තනයක් විදියට ගෙන එනු ලැබුවේ. මෙන්න හඳ පායනවා තරිඳු කියලා කියනවා හඳට. මේ තරිඳු හස්සි රාජයා හඳ පායවූ පුන් පොහොදා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ නියෝජනය කරන, නැත්නම් මේ විහාරස්ථානයේ හස්තියා තරිඳු හස්සි රාජයා තමයි ඒ ආකාරයට ගමන් කරන්නේ. සමනලු ටිකක් එනවා හස්තියාගෙන් පස්සේ. මම ජයනාත් අර ඊයේ පෙරේදා ඉඳන්ම බොහෝ විට බලාගෙන හිටියා. පෙර කුඹල් පෙරහැරෙත් බලා හිටියා. බොහෝ සත්තු මේ පෙරහැරේ සතුන්ගේ ඉරියව් අනුකරණය කරමින් මේ පෙරහැර මංගල්‍යයට අලංකාරය ලබා දෙනවා. ඉතින් මේක බොහොම ලස්සනයි. මොකද අර මම මුලිනුත් කිව්වනේ අර එදා සිට පැවතෙන සම්ප්‍රදායම වෙන්න ඕනේ නව නිර්මාණ මේ වාගේ පෙරහැරවල වලට එකතු වුණාට කමක් නැහැ කියන එක. ඒ නිසා අදත් මේ සමනල නර්තනය, ඒ වගේම සමනලයින්ට අවශ්‍ය වෙන මල නිර්මාණය කරනවා. ඉතින් මේක හොඳ නිර්මාණයක්. පෙරහැරක ගෙනියන්න පුළුවන් නිර්මාණයක් නෙමෙයි ජයනාත් මේක. වේදිකාවට සකස් කරගන්නා ලද නිර්මාණ තමයි අද මේ පෙරහැර මංගල්‍යයටත් කරන්නේ. ඉතින් අපේ නැට්ටුව මේකට හොඳ නමක් කියනවා. මේක දිග ස්ටේජ් එක කියලා ජයනාත් මේකට කියන්නේ. මොකද දිග ස්ටේජ් එක කියන්නේ ඉවරයක් නෑ. 70 කිලෝමීටර ගණනාවක් දිග ස්ටේජ් එක වෙනද නම් මීටර 20ක් 25ක වපසරියක තමයි මේ රංගනේ ඉදිරිපත් කරන්නේ. අද ඉතින් එහෙම සීමාවක් නෑ. මවුන්ට පුළුවන් තමන්ගේ හැකියාව ඕන තරම් ඒ අවකාශ භාවිතාව යොදා ගනිමින් මේ කටයුත්ත කරන්න. සමනල්ලු රෑනක් ඉන්නවා මල් මැද පිහිටා තිබෙනවා. මල් වලට සමනල්ලු කැමති. සමනල්ලු මල් වටා ගමන් කරනවා. මේ සමනල්ලු වගේ අපේ දුවා දරුවෝ මේ පෙරහැර මංගල්‍යයට දායකත්වයේ ලබා දෙන ආකාරය. අපි මේ පෙරහැර මංගල්‍යය සඳහා දායකත්වයේ ලබා දෙන සමනල් නර්තනය අද දවසේදී ඩී.පී. කුලතිලක මහත්මයාගේ ගැමුණු කලායතනය තිස්ස ප්‍රදේශයේ නියෝජනය කරන කුලතිලක මහත්මයා ගැමුණු කලායතනය තිස්ස ප්‍රදේශයේ නියෝජනය කරන හරි අපෝර තාලයන් එක්වාසු කරමින් අලුත් විදිහට මල් මැද තිබෙද්දී සමනලුන් වටේ පියඹා යන ආකාරය අපට පේන්නට තිබෙනවා. මේ 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 යොදාගෙන තිබෙන සංගීත කාණ්ඩය. ඉතින් උඩරට බෙරේවත් පහතරට බෙරේවත් සබරගම් බෙරේවත් නෙමෙයි ජය නැත. මේක මේකටම ආවේනික වර බටහිර සංගීත කාණ්ඩයක් තමයි. මේ භාණ්ඩ වාගයක් තමයි මේකෙත් වාදනය කරන්නේ. මේක අපේ තරුණ පරපුර කියන මේකට පපර බෑන්ඩ් එක කියලා ඔබ අපේ භාෂාවෙන් නම් මේක මොනව කියන මන් දන්නේ. තරුණයෝ කියන්නේ මේක තමයි. හැබැයි උනාට හොඳ බටහිර සංගීත භාණ්ඩ කීපයක් මේකේ තියෙනවා. රම්පට් එක, කැරනට් එක, වගේම සිම්බල්, සයිඩ් ඩ්‍රම්, බේස් ඩ්‍රම්, කෝල් බෙරේ මේ හැම දෙයක්ම මේකේ පාවිච්චි කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ මෙව්ව මේ අපි දැකලා තියෙනවා ඔය මේ දකුණු ඉන්දියානු පෙරහැරවල් වගේ ඔය නිකන් නර්තන ආංගයන් ඔය චිත්‍රපටවල දකුණු ඉන්දියානු චිත්‍රපටවල එහෙම මේ ආකාරයේ බෙර වාදන දැකලා තියෙනවා. ඔව් ඇත්තට මේක හරි අමාරු බෙර වාදන සල්පය. ඒත් වඩා මේ මේ හුස්ම තමන්ගේ හුස්ම හරියට අරගෙන පිඹින්න ඕනේ සංගීත කාණ්ඩයක් තමයි මේවා කරන්නේ. ඉතින් හරි ලස්සන මේ හඬ අපට අර ගෝසාකාරය වුණත් නමුත් කාවාඩි නැටුමට ඒ වගේම මේ වාගේ සතුන්ගේ ඉරියව් වලට මේ වාගේ සංගීත කාණ්ඩ නැත්තම් මේ වාදන ශිල්පීන් ලබා ගන්නවා. ඉන් පස්සේ මට හරිම ආශක්ත කරන නර්තනාංගයක්
මේක හරීම අපහසුයි කියලායි මට හිතෙන්නේ මැතිතුමනි බලන්නකෝ වේවැල් රාශියක් ශිල්පීන් දෙපලක් මැද අනිත් අයිතා වේගෙන් දිබෙනවා ඔව් ඇත්තරම මේක මෑත කාලෙදී අපේ නර්තන සම්ප්‍රදායට එකතු වෙච්ච ගැමි නැටුම් ක්‍රමයක් මේවා එකින් එක ඉදිරිපත් කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ එක එක කාලෙන් කාලට මේ අපි පරිහරණය කරන බඩු බාහිරාදිය නර්තනයක් විදිහට ගේන්න උන් උත්සාහ කරා ඒ එහෙම කණ්ඩායමක් තමයි අද මේ වේවල් කණ්ඩායම ඒත් මේ කුලතිලක මහත්මයාගේමයි ගැමුණු කලායතනයේ තිස්සම තිස්ස ප්‍රදේශයේ ඔහුගේ මේ හරි අපාරු වැඩක් මේ ජයනාථ මේක එක එක ශිල්පියෙක් මේ වැරද්දුවත් සෑම සියලු දෙනාට මේක වරදිනවා ඒ නිසා බොහොම මානසිකව තමන්ගේ හිත එක තැනක යොමු කරගෙන බිම පෙරෙල්ල කරන මේ වේවැල් නැටුම අපේ රටේ ඉතාමත්ම දක්ෂ නර්තනයක් විදියටයි මම දකින්නේ ඒකටත් අර සංගීත කණ්ඩායම නේද ඔව් ඒකේ සහය ලැබෙනවා හරි දැන මේක තිබෙනවා ඒ වගේම බෙර වාදනයන් තිබෙනවා මේ අයගේ අත්වලට මේ අපහසුාවක් නැතිද මේ අය අපහසුවෙන් තොරව මේ කටයුත්ත සිදු කරනවාද බලන්න මේ හරි අපූර්වට මේ වේවැල් එකිනෙක ස්පර්ශ වෙමින් මැද සිටින දෙදෙනා අත තියෙන වේවැල් අතින් ගිලිහි නොගොසින් මේ කටයුත්ත සිදු කරන්නට යෙදෙනවා අපි බලමු ඊළඟට පැමිණෙන නර්තන අංගයන් කුමක්ද කියලා මෙතුමනේ මේ පැමිණෙන්නේ කුමන ආකාරයේ නර්තන අංගයක් ඇත්තටම මේක හන්දෑ සමයේම කියන නර්තනාංගය පහත රට නර්තන සම්ප්‍රදායේ ඉතාමත්ම දුර්ලභ නර්තනය බෙන්තර සම්ප්‍රදායයට තමයි බොහොම අයත් වෙලා තියෙන්නේ මාත්‍ර සම්ප්‍රදාය බෙන්තර සම්ප්‍රදාය කියලා සම්ප්‍රදායන් දෙකක් අපිට තියෙනවා ඉතින් මේ බෙන්තර සම්ප්‍රදායන්ට ආවේනික වූ බෙර වාදනයේ රුහුණු බෙරේ කියන නැත්නම් පහත රට බෙරේ වාදනය කරමින් මොහු මේ හන්දෑ සමයේම කියන නර්තනාංගය අද ඉදිරිපත් කරන්නේ නදුන් නජිත් මහතා තමයි මහත්මයා තමයි මේ නර්තන කණ්ඩායම අපිට ඉදිරිපත් කරන්නේ නදුන්මාලි කලායතනයේ කඹුරුගම මාතර ඉඳන් තමයි කණ්ඩායම ඇවිල්ලා තියෙන්නේ තාමත්ම ලස්සනයි හැබැයි ජයනාත් මේකේ තියෙන විශේෂත්වයක් අර අපේ උඩ රට නර්තනයේ වාගේ අත ඉහළට අරගෙන ඒ කරන රංගනයක් නෙමෙයි මවුන් ගාන තියෙන්නේ මොවුන්ගේ අත් දෙක ඉතාමත්ම පහත තියාගෙන මේ නර්තන ඉදිරිපත් කරන්නේ මේ හා සමානමයි සුද්ධ මාත්‍රා ඒ වගේම සලුපද මේ වාගේන පද කොටසකුත් තියෙනවා ඉතින් අද ඔවුන් ඉදිරිපත් කරන්නේ ඉතාමත්ම කාලෝචිත නර්තනාංගයක් තමයි මේ හැන්දෑ සමයම කියන නර්තනාංගය ඉතින් අපි මේ දකින්නේ ඒ අංගය හැන්දෑවටම ඔබින හැන්දෑ සමය කියලා කියන්නට පුළුවන්කමක් තිබෙනවා